දහම් සෙවන පන්සල පින්බර තක්ෂිලාව දහම් සෙවන පන්සල පින්බර තක්ෂිලාව මතු රැකෙනා ශිල්පය දෑ හිතකාමී දූ දරුවන් වෙනුවෙන් පළමු වසරේ සිට 13 වසර දක්වා සියලුම විෂයන් සහ බාහිර විෂයන් නොමිලේ දායාද කරන පින්බර තක්ෂිලාව ජපානයේ වැඩ සිටින ආචාර්ය සුදුහුම්පල විමලසාර හිමියන්ගේ උත්තර සංකල්පය මගින් ගොඩනැගෙන ජාතියේ බුද්ධ පෞර දහම් සෙවන පන්සල පින්බර තක්ෂිලාව උතුම් ධර්මද්වීපයට අධ්‍යාත්මික සුවය බෙදෙන ජාතියේ පින්බිම දහම් සෙවන පන්සල පින්බර තක්ෂිලාව ජපානයේ වැඩ සිටින ආචාර්ය සුදුහුම්පල විමලසාර හිමියන්ගේ සංකල්පයක් මත පළමු වසරේ සිට 13 වසර දක්වා දැයේ සිසු පරපුරට නොමිලේ ශිල්පය ලබා දෙන ජාතික මෙහෙවර සහ සිව්හෙළය දැහැමින් පුබුදුවාලන ධර්ම දානමය පින්කම දහම් සෙවන පන්සල පින්බර තක්ෂිලාව අයිබෝවන් දහම් සෙවන බොදු පුවත් විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන සවිස්තරාත්මක පුවත් වෙතයි දැන් අවධානය ජනවාරි මස 17 වෙනිදාට යෙදුණු දුරුතු පුරපසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් දහම් සෙවන පන්සල ජාත්‍යන්තර මධ්‍යස්ථානය සංවිධානය කළ විශේෂ පෝදා වැඩසටහන ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් දහම් සෙවන පන්සල ජාත්‍යන්තර මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්ුණා උදැසන අට සිල් සමාදන් කරවීම පූජ්‍ය තිසමහාරාමේ සූරත හිමියන් විසින් සිදු කරනු ලැබුවා ඕකාස අහං බන්තේ ඉසරණේන සද්දින් ඉන්නනතුරුව උදැසන සම්බුද්ධ පූජාව පූජ්‍ය ඇලහැර ධම්මසිරි හිමියන් විසින් පැවැත්වුවා දැසන සම්බුද්ධ පූජාවල සිදුවෙනවා. මේ සියලු පූජාවන් පුලවක් සනසා වදාළ සාන්තනායක අමාමෑණී සම්මා සම්බුද්ධයන් වහන්සේගේ අනන්ත වූ අප්‍රමාණ වූ බුදු ගුණ සුවඳ උදෙසා මේ කුමිදිරි දැසන තැන්පත් කරන්ට දුන් සියලු පූජාවන් පූජා කරමු පූජාවේ අපි හැම දිනම තෙරුවන් වන්දනා කරමු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස උදේසන 8:30ට සුමදුර ධර්මදේශනයේ පැවැත්වූයේ පූජ්‍යපාද කැස්බෑවේ මේධානන්ද ස්වාමින් වහන්සේ විසින් දහවල් 1 සිට 2 දක්වා ධර්ම සාකච්ඡාව සූම් තාක්ෂණය ඔස්සේ ආචාර්ය සුදුහුම්පුල විමලසාර නාහිමිපාණන් වහන්සේ විසින් මෙහෙයවුවා. ඔය මැදයි මේ අද් දෙක තියාගෙන වැඳ ගන්න. මගේ රත්තරන් දුල පුතාලා වැඳ ගන්න. මන් දිහා බලන්නකො ඉස්සලා S2 කරලා මන් දිහා බලලා මේ විදිහට වැඳ ගන්න. අන්නේ තියා ගන්න. දැන් S2 පියාගන්න. S2 පියාගන්නකොට S2 පියාගෙන මට ඇපල් ලැබේවා මට මිදි ලැබේවා සෙල්ලම් කරන්න ලැබේවා ඒවත් ලැබෙන්න ඕන ජුල පුතාලා ඒකට වඩා මගේ හිත සංවර වේවා දැන් බලන්න ඒ සඳහා ප්‍රැක්ටිස් කරන්න කොහොමද කියන්නේ ට්‍රේනින් කරන්න කොහොමද ඒ සඳහා කරන දේවල් මොනවද වෛද්‍ය උපුල් නිශාන්ත මහතා විසින් සවස 3ට ගිහි දේශනයක් පවත්වන්නට යෙදුණා සතරන් වහන්සේව මව් කුසෙන් බිහි වෙනකොට පිළිගත්තේ කවුද? සක්‍රදේවේන්ද්‍රයා කවුද පිළිගත්තේ? සක්‍රදේවේන්ද්‍රයා. එතකොට සක්දේවිඳුන් පිළිගත්ත බෝසතාණන් වහන්සේ බෝසත් කුමාරයව ඊළඟට පිළිවෙලින් සක්දේවිඳු දෙනවා කාටද? සතරවරන් දෙවිවරුන්ට. කාටද දෙන්නේ? සතරවරන් දෙවිවරුන්ට. එහෙම සතර සවස 3:30 සිට 4:30 දක්වා සුමදුර කාව්‍යමය ධර්මදේශනයේ පැවතුයේ පූජ්‍ය කැස්බෑවේ දීරානන්ද ස්වාමින් වහන්සේ විසින් ගුණදේ අපමණ
කියමු පින්වත සාදුනාදේ පින්දු ඇලහැර ධම්මසිරි ස්වාමින් වහන්සේ විසින් සවස බෝධි පූජා පින්කම පවත්වන්නට යෙදුණා. භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යෝගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ පාවුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණෙයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සති සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සාදු කියන හැමදෙනාම ලෝතුරා තථාගත සම්මා සම්බුදු පියනන් වහන්සේගේ අනන්ත වූ අප්‍රමාණ වූ සීලාදී බුදු ගුණ සිහිපත් කරමු මම කිව්වට පසුව මේ විදිහට ශබ්ද නගලා කියවන්න හැමදෙනාම ශබ්ද නගලා සාදු කියන වරක් ශබ්ද නගලා සාදු කියන්න හැමදෙනාම මේ විදිහට අපි බුදු ගුණ සිහිපත් කරමු අද උතුම් වූ පුරපතලොස්ස පොහො දිනේදී අනන්ත වූ අප්‍රමාණ වූ ඒ බුදු ගුණයන්ගෙන් සෝභමාන වූ බුදු පියාණන් වහන්සේගේ සීලාදී බුදු ගුණ අපි මෙසේ ගායනා කරමු මම කිව්වට පසුව ශබ්ද නගලා කියවන්න මාගේ ස්වාමී වූ බුදු රජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම සියලු රාග දෝස මෝහ දුරු කළසේක
සියලු කුසල් දහම් දියුණු කළසේක අනන්ත සීලයෙන්ද අනන්ත සමාධියෙන්ද අනන්ත ප්‍රඥාවෙන්ද බැබළුනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේගේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ගුරු උපදේශ නැතිවම අවබෝධ කළසේක ඒ උතුම් වජිරාසනය මතදී සම්මා සම්බුද්ධ වූසේක ස්වාමීනි ඔබ වහන්සේ අනන්ත නුවණින් බැබළුනසේක ඔබ වහන්සේගේ ඥානය නම් ඉතාං ආශ්චරියය දස බල බුද්ධ ඥානය විසරද ඥානය අනන්ත බුද්ධ ඥානය දරා වැඩ සිටින් ඔබ වහන්සේ ඒ උතුම් වජිරාසනය මතදී විජ්ජාචරණය නම් වූසේක මෙසේ අනන්ත අප්‍රමාණ ගුණ නැත්තා වැඩසටහන නිමා කරමින් සවස 6:30 සිට 7:30 දක්වා විශේෂ දේව පූජාව පූජ්‍ය තිස්ස මහරාමේ සෝරත හිමියන් විසින් පවත්වන්නට යෙදුණා. දහම්සෙවන පන්සල ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ නවපුහුණු වීම් ශාලාව විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණා. ඒ පූජ්‍ය තිස්ස මහරාමේ සෝරත සහ පූජ්‍ය ඇලහැර ධම්මසිරි යන ස්වාමින් වහන්සේලාගේ මූලිකත්වයෙන් සුභාසිනී
දඬ මාරුත් සුලාලිත කරවන නිත්‍යා සින්දන සත්‍ය සදාන රචන්ද මාරුත් සුලාලිත කරවන දසබාව ජන සෙවන පන්සල ජාත්‍යන්තර මධ්‍යස්ථානය දෙය දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දීම සිදු කරන ආයතනයක්. එහි ප්‍රවර්ධනය වෙනුවෙන් ස්ථාන කිහිපයක ප්‍රදර්ශනය කර තිබූ පුවරු කිහිපයක් පසුගියදා කඩකප්පල්කාරී පිරිසක් විසින් විනාශ කර තිබුණා. ඒ පිළිබඳව ජාතික රූපවාහිනිය, සියත ටීවී, ටීවී දෙරණ, බෞද්ධයා සහ ස්වාධීන රූපවාහිනිය යන නාලිකා මෙලෙස ප්‍රවෘත්ති වාර්තා පළ කර තිබුණා. මත්තේගොඩ නගර මැදේ දැන්වීම්පුරු කිහිපයක් ප්‍රදර්ශනය කෙරුණා. කඩකප්පල්කාරී පිරිසක් ඉන් කිහිපයක් විනාශ කර ඇති බවයි කිරිගම්පමුණුව දහම්සෙවන විහාරස්ථානයේ විහාරාධිකාරී සහ දහම්සෙවන අධ්‍යාපන ආයතනයේ විදුහල්පති පූජ්‍ය ඇලහැර ධම්මසිරි හිමියන් ප්‍රකාශ කළේ. අනිවාර්යයෙන්ම අපි සියලුම ස්ථානවලින් ලිපි ලේඛන බාර දීලා ඒව අවසර පත්‍ර ලබාගෙන තිබෙනවා. එහෙම අනුව තමයි මේ ස්ථානවල අපි ප්‍රදර්ශනය කරන්නේ. එහෙම නැතුව අපි අපිට හිතුමතේ අපි එහෙම කටයුතු කරන්නේ නැහැ. මේ නීතියක් තියෙනවා. එමේ ස්ථානයේ තියෙන ලොකුම බෝඩ් එක ගලවලා තියෙන ඊය රාත්‍රියේ. පොලිසියේ පැමිණිලි දෙකක්ම කරලා තියෙනවා. මේ පිළිබඳව හැකියකමින් අපිට අවශ්‍ය කන්නේ මේවා ගලවා දාපු පුජ්‍යලියන් නීතියට අසු කරගන්න ලෙස. උපකාරක පන්ති නොමිලේ පවත්වන මත්තේගොඩ දහම්සෙවන බෞද්ධ මධ්‍යස්ථානයේ නාමපුවරු කිහිපයකට කිසියම් පිරිසක් හානි සිදු කර තිබෙනවා.
ஜனதாவதிபதி ஆச்சாரிய சுதுகும்புல விமலசாரஹிமியன் தூதர்வன் குருவரும் லபா முதல் ஐக்கிரமிக்கின் தொரவ உபகாரக பந்தி ஆரம்ப கிரிமத்துலின் அகே கலியது ஆதர்ஷாக் ரட்டடம திபேதி மெவன் அக்கிரேம பிரதேசே பகுதர ஜனதாவகி பிலிகுலட்ட ஹேதுவாக் வீதி பெனவா எம் அத்தியாபன ஆயத்தினே விதுஹல்பதி எலஹர தம்மசர ஹிமியான் மே பெரிபந்த கல பெம்னில்லாக் மத மத்தேகுட போலீசிய பரீட்சண ஆரம்ப கர திபெனவா மெம சிதுவிம சம்பந்தின் அதஹஸ் பலகல பூஜ்ய திஸ் மஹராமே சௌரத ஹிமியான் விஷயானுபத்த அத்தியாபனிக கடப்பிரிவலா மே ஸ்தானே நுமிதே அத்தியாக் கர திபெனவா ඒ සඳහා දැනුවත් කිරීමේ පෝරු කීපයක් මත්තේගොඩ අවට ප්‍රදේශයේ අපි සවි කර තිබුණා පෙරේදා උදේ වෙනකොට ඒ සවි කර තිබු දැනුවත් කිරීමේ පෝරු නන්නාඳුනන පිරිසක් විසින් දැහැගෙන ගොස් ඒවා විනාශ කරලා තිබෙනවා විශේෂයෙන්ම අපි දැනුවත් කරනවා මේ වෙලාවේ මේ නන්නාඳුනන පිරිසක් විසින් ශනික කෝපය නිසා ඇතිවෙච්ච මේ ප්‍රතිචාරයට අදාළ පුජ්‍යලයන් කවුද කියන එක බලධාරීන්ගේ ඇසට ලක් වෙලා ඒ අත්තන්ට නැවත අපි දනුවන් කිරීමකට නෙවෙයි ඒ ස්ථානයේ සවි කර තිබු විදියටම ඒ පෝරු නැවතත් සවි කරලා දෙන හැටියට තමයි අපි ඉතාම කාරුණිකව දහම්සෙවන විහාරස්ථානයේ වෙනුවෙන් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් හැටියට අපි කාරුණිකව ඉල්ලා සිටින්නේ අනේමගින් පවත්වාගෙන යන උපකාරක පන්ති පිළිබඳව සඳහන් දැනුවත් කිරීමේ පෝරු කිසියම් පිරිසක් විසින් කඩාදමා තිබෙනවා සංග්‍රහණය හා ප්‍රදේශවාසීන් පවසන්නේ අගය කළ යුතු ආදර්ශයක් රටටම මිලිස්ස ලබා දී තිබේදී මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු කිරීම හෙළා දකින බවයි උපි දැන ගැනීම පිණිසයි මත්තේකොට දහම්සෙවන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ආචාර්ය පූජ්‍යපාද සුදුහුම්පල විමලසාර නායක ස්වාමින්ද්‍රන් වහන්සේගේ සංකල්පයක් මතයි මත්තේකොට අවට 1 ශ්‍රේණිය සිට 13 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබන සිසු දරු දෙරියන් සඳහා මෙලෙස නොමිලේ උපකාරක පන්ති පවත්වාගෙන යන්නේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි නිරත පිරිසක් මෙම උපකාරක පන්ති පිළිබඳව සඳහන් කරමින් සවි කර තිබූ නාමපෝරු ගලවා දැමීමට මෙලෙස කටයුතු කර තිබුණා එම අධ්‍යාපන ආයතනයේ විදුහල්පති පූජ්‍යපාද එලහැර ධම්මසර ස්වාමින්ද්‍රයන් වහන්සේ මේ පිළිබඳව මත්තේගොඩ පොලිසියට පැමිණිලක්ද සිදු කර ඇති අතර පරීක්ෂණ කටයුතු මෙවන විටත් ක්‍රියාත්මකයි දෝ දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතාවයන් ඉෂ්ට කර දීම සඳහා අධ්‍යාපන විෂයානුබද්ධ අධ්‍යාපනික වැඩපිළිවෙලක් මේ ස්ථානයේ නොමිලේ ඒ වටා පිටාව ඉන්න මේ අහිංසක සිංහල බෞද්ධ ජනතාවගේ දෝ දරුවන් වෙනුවෙන් වටිනා වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා ඒ සඳහා දැනුවත් කිරීමේ පෝරු කීපයක් මත්තේගොඩ අවට ප්‍රදේශයේ අපි සවි කර තිබුණා පෙරේදා උදේ වෙනකොට ඒ සවි කර තිබු දැනුවත් කිරීමේ පෝරු නන්නාඳුනන පිරිසක් විසින් දැහැගෙන ගොස් ඒවා විනාශ කරලා තිබෙනවා විශේෂයෙන්ම අපි දැනුවත් කරනවා මේ වෙලාවේ මේ නන්නාඳුනන පිරිසක් විසින් විශේෂයෙන්ම කඩාකප්පල්කාරී නොදැමුණු පිරිසක් විසින් ශනික කෝපේ නිසා ඇතිවෙච්ච මේ ප්‍රතිචාරයට අදාළ පුජ්‍යලයන් කවුද කියන එක බලධාරීන්ගේ ඇසට ලක් වෙලා ඒ අත්තන්ට නැවත අපි දනුවන් කිරීමකට නෙවෙයි ඒ ස්ථානයේ සවි කර තිබූ විදියටම ඒ පෝරු නැවතත් සවි කරලා දෙන හැටියට තමයි අපි ඉතාම කාරුණිකව දහම්සෙවන විහාරස්ථානයේ වෙනුවෙන් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් හැටියට අපි කාරුණිකව ඉල්ලා සිටින්නේ නාමපුවරු කඩාදැමීමට එරෙහිව පූජනීය සංකරත්නේ ප්‍රමුඛව ප්‍රදේශවාසීන් මත්තේගොඩදී මෙලෙස තම නිහඬ විරෝධය පළ කළා පොදුවේ සෑම දූදරුවෙක් කෙනෙකුටම පාසල් අධ්‍යාපනයේ සියලුම විෂයන් පාසල් නිර්දේශය මත නොමිලේ අධ්‍යාපනය ලබා දෙන ස්ථානයේ තමයි දහම්සෙවන අධ්‍යාපන ආයතනය. එම දහම්සෙවන අධ්‍යාපන ආයතනයේ දූදරුවන්ගේ දැනගැනීම පිණිස දූදරුවන්ට පහසුව සඳහා අපි මත්තේගොඩ නගර මැදියේ දැන්වීම්පුරු කීපයක්ම ප්‍රදර්ශනය කරන්න යෙදුණා. එයින් හතරක්ම කඩා කප්පල්කාරී පුද්ගලයන් විසින් ඒවට විරුද්ධව කඩා බිඳ දාලා විනාශ කරලා තිබෙනවා
විශාල පාඩුවක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව දූ දරුවන් වෙනුවෙන් දිහා බලලා දුප්පත් ජනතාව වෙනුවෙන් දිහා බලලා අපිට මේ දැන්නේම් පුහුරු නැවතත් යථා තත්ත්වයට පත් කරගන්නට බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස මා ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. දහම් සෙවන පන්සල ජාත්‍යන්තර මධ්‍යස්ථානය දයේ දරුවන්ට සිදු කරන සේවාවන් පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් විසින් නිරීක්ෂණය කළා. ඒ උන්වහන්සේ පසුගියදා දහම් සෙවන පන්සල ජාත්‍යන්තර මධ්‍යස්ථානය වෙත වැඩම කළ අවස්ථාවේදී. ඒත් සමගින් දහම් සෙවන බොදු පුවත් විකාශය සමාප්තයි. ඔබ සැමට උතුම් වූ තෙරුවනි ආශිර්වාදය ලැබේවා. දහම් සෙවන පන්සල පින්බර තක්ෂිලාව. දහම් සෙවන පන්සල පින්බර තක්ෂිලාව මතු රැකෙනා ශිල්පය දෑ හිතකාමී දූ දරුවන් වෙනුවෙන් පළමු වසරේ සිට 13 වසර දක්වා සියලුම විෂයන් සහ බාහිර විෂයන් නොමිලේ දායාද කරන පින්බර තක්ෂිලාව ජපානයේ වැඩ සිටින ආචාර්ය සුදුහුම්පල විමලසාර හිමියන්ගේ උත්තම සංකල්පය මගින් ගොඩනැගෙන ජාතියේ බුද්ධි පවුර. දහම් සෙවන පන්සල පින්බර තක්ෂිලාව උතුම් ධර්මද්වීපයට අධ්‍යාත්මික සුවය බෙදෙන ජාතියේ පින්බිම. දහම් සෙවන පන්සල පින්බර තක්ෂිලාව ජපානයේ වැඩ සිටින ආචාර්ය සුදුහුම්පල විමලසාර හිමියන්ගේ සංකල්පයක් මත පළමු වසරේ සිට 13 වසර දක්වා දැයේ සිසු පරපුරට නොමිලේ ශිල්පය ලබා දෙන ජාතික මෙහෙවර සහ සිව්හෙළය දැහැමින් පුබුදුවාලන ධර්ම දානමය පින්කම දහම් සෙවන පන්සල පින්බර තක්ෂිලාව.